මුළු ලෝකෙම තාක්ෂණයෙන් දියුණු වෙමින් විශේෂයෙන්ම තාක්ෂණ ගම්මානයක් බවට පත් වෙලා තියෙනකොට නැනෝ තාක්ෂණ ගම්මානය බවට ලෝකය පරිවර්තන තියෙන අවස්ථාවක දැනුම් ආර්ථිකයෙන් ලෝකය සංවර්ධනය වෙනකොට දැනුම් ආර්ථිකයක් කරා පරිවර්තන වෙමින් තියෙන අවස්ථාවක අපිට දරුවන්ගේ මහන්සි වෙලා වසර ගණනාවක් පාසල් අධ්‍යාපනය තුලින් ඉගෙනගත්ත දේ නිමා කරන අවසන් විභාගයේ ප්‍රතිඵල පරිගණකයකට ඇතුල් කරලා ඒ පරිගණකය හරහා ඒ ප්‍රතිඵල නියමාකාරයට ප්‍රමිතියකින් යුක්තව හරියාකාරව ඒ දරුවන්ට ලබා දෙන්න බැරි අධ්‍යාපන ක්‍රමයක් නම් අපිට තියෙන්නේ. මම මේ ගැන කනගාටු වෙනවා. ඒකත් මේ කම්පියුටර් ජිල්මාට් එකක් කියලා ආණ්ඩුව කියනවා නම් එහෙමනම් පහුගිය මැතිවරණවලදී ලැබිච්ච ප්‍රතිඵලත් කම්පියුටර් ජිල්මාට් කියන එකත් මේ අවස්ථාවේදී අපිට පැහැදිලිවම තියෙන ප්‍රශ්නයකින් දරුවන් උද්ඝෝෂණය කරන්නේ ඇයි? දරුවන් තමගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ ඇයි? මේව ගැන අපි හොඳාකාර හොයා බලිය යුතුයි. විශේෂයෙන්ම විපක්ෂයක් කැරියට අපිට වාකීමක් තියෙනවා. මේ අවස්ථාවේදී මේ රටේ උසස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කර දෙන්න කියලා ආණ්ඩුවට බලපෑමක් කිරීමට මේවා ඇතිවෙන්න හේතු මොනවද? උසස් අධ්‍යාපනයට අවශ්‍ය කරන කරුණු සාධක මොනවද? උසස් අධ්‍යාපනයේ විශේෂයෙන්ම ගෙන එන්න හදන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පනත කොයි ආකාරයෙන්ද පනත් ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අපි නැහැ කියන්නේ නැහැ. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල රටට ගේන්න ඉස්සෙල්ලා අපේ දේශීය විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනය තුලින් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් අවශ්‍ය කරන පසුබිම සකස් කරලා ශක්තිමත් කරලා තමයි අපි අනිත් ඒවා ගැන සිතිය යුතුයි.